මේවා අපි වාර්ෂිකව දකින දේවල්. හැබැයි අපි බඩගින්න ඉන්නවා වෙන්න පුළුවන්. අපි අසීරුතාවයක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අසීරුතාවයේ පාවිච්චි කරලා අපේ රණවිරුවන් ජීවිත පූජා කරලා බේරගත්ත රට බන්දේසික තියලා බෙදුම් වාදින්ට අන්තවාදින්ට දෙන්න නම් අපි සූදානම් වෙන්නේ නැහැ. දේශද්‍රෝහින්ගේ ප්‍රධානතම රන්දෙවල තමයි ජිනීවා මානව හිමිකම් කොමිසම. ඉතින් තමයි මේ ලෝකයේ මානව හිමිකම් ප්‍රශ්න සාධාරණ යුක්තිය ඊට වෙන රන්දෙවල කියලා මේ මෝඩ දේශපාලන කල්ලි හිතන් ඉන්නේ. ජිනීවා කියන්නේත් ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මේක ඒක හදලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ උපාය මාර්ගයෙන් එළියට යන රටවල් මට්ටු කරන්න. ඒ හින්දා තමයි ශ්‍රී ලංකාව බෙදුම්වාදයේ පරද්දපු හින්දා ඒගොල්ලොන්ගේ උපාය මාර්ගයෙන් එළියට ගිය හින්දා තමයි මේ පීඩාව දෙන්නේ. ඉතින් අද ගිහිල්ලා අරගලකාරයෝ කියන අයියලා ගිහිල්ලා කතා කරලා කියන්නේ වහම මැදිහත් වෙලා මේවට උදව් කරන්න කියලා මැදිහත් වෙන්න කියලා. ලෝකේ බලගත්තු සංවිධානවලට ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න කියන එකම නිවටකම පාවාදීමක්.